අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ. මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට. දුප්පත්කම තුරන් කිරීමේ රැකියා ලක්ෂයක් බිහි කිරීම ජනවාරි 15 වනදා ආරම්භයි. නාම මාත්‍රික කිසිදු තනතුරක් අවශ්‍ය නැහැ. සජිත් කියයි. නොදැන දැලේ පැටලෙන්න එපා. රනිල්ගෙන් අවවාදයක්. උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණයට සන්දහනයකින්. සුරූපිනියන් දෙදෙනෙකුගේ හමුවීම. ප්‍රථමයෙන් දේශීය පුවත්. රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල කිරීමේ සිදුවීම මත හිටපු කැබිනට් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාශය විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුලද ලිබේරා මහතා කොළඹ දිශාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. අද හවස ආයාමාරට මම මහනුවර ගිහිල්ලා මහානායක ස්වාමීන් වහන්සේලා හැම වෙලාවෙම ගෙදිට්ටා විතරයි මගේ නිවසට ඇතුල් වුණා. මේ කොළඹ අපරාධ කොට්ටාසේ පිරිස ඇතුල් ලගුවා මාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් තියෙනවා කියන වරෙන්තුවක් කතා කරන්න එපා. බොරු කරන්න ඔයත් කතා කරන්න පස්සේ ඊට පස්සේ මම ඇහුවා මොකක්ද ඒක කියලා. ඒක කිව්වේ නැහැ. ඊට පස්සේ මම පහලට ඇවිල්ලා කතා කළා. ඒකත් කිව්වේ නැහැ. ඊට පස්සේ මේ මම ඇහුවා කොහොම පාර්ලිමේන්තුවට මේක දැනුම් දුන්නද කියලා. පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැහැ. එළියට ගිහිල්ලා මෙතෙන්ට ආවට පස්සේ එළියට ගිහිල්ලා නියෝජ්‍ය කතානායකතුමාට කතා කළා. උසාවියට කිසිදු දැනුම් දීමකින් තොරව මෙතෙන්ට ඇවිල්ලා මේ කටයුතු කළා. දැන් තමයි මැජිස්ට්‍රේට් දැනුම් දීලා තියෙන්නේ. මැජිස්ට්‍රේට් මේක කතානායකට දැනුම් දෙන්නේ මේක ඇතුළු වුණාට පස්සේ. බත් මල්ලට එහෙම කියන්න බෑ. මේ ඔක්කොම මෝටර් අද වාහන පලතයි අය පබ්ලික් ප්‍රොපර්ටි එක දාලා දෙනවා 29 ළමයි පැහැර ගනින් මන්ත්‍රීවරයෙක් අතනකොට ගන්නවා නම් වැඩින්
ඒ දේශපාලන අර්බුදවලට ලෑස්ති අපි එකට කියාගන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන ලබන ජනවාරි 15 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මූලිකවම මේකේ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති, නිපුණත්වයක් නැති, ඇත්තටම ඉතින් මේ ගම්වල පත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට නිපුණත්වයක් නැහැ, ඉගෙන නැගෙන නැහැ, ඉඩමක් නැහැ වගා කරන්න, එහෙම නැත්නම් මුදල් නැහැ සොයන් රැකියාවක් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ අහිඳනේ ගමක මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ දුප්පත්ම කොටස ඉහළට ගන්නට තමයි ඉතින් පවුලකට රජේ රැකියාවක් හැටියට මුදලක් හැමදාම හම්බ වෙනකොට ඒකෙන් ඒගොල්ලන්ට ඉහළට එන්නට පුළුවන්. ඒක තමයි මේකේ අරමුණ. ඒ ගමේ තියෙන රැකියාවන් වලට තමයි මේගොල්ලන් යොදවන්නේ. හැබැයි පාලනය වෙන්නේ සෙන්ට්‍රලි ඒ ප්‍රදේශයකින්. ඊළඟට අපි මේ ලක්ෂ්‍යය යම් කිසි තැනකට ගෙනාවයින් පස්සේ තව අපිට මේකට ගන්න පුළුවන්. අවසානයේදී වෙන්නේ යා සමෘද්ධියෙන් ඈත් වෙනවා. තව එක්කෙනෙක් සමෘද්ධියට දාන්න පුළුවන්. ඒකටම තව එක්කෙනෙක් මෙතෙන්ට ගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රොසෙස් එකක් හැටියට ගියෝ දැන් සමෘද්ධි එක්කෙනෙකුට කීයක් හම්බ වෙනවද මාසෙකට? උපරිම 3500යි මාසෙකට. දැන් මෙතන අපි කතා කරන්නේ 35000ක්, 36000ක් 35000ක් අතර ගානකට. මෙතර විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් දුහුරේට විදේශ සම්බන්ධතා පිළිබඳ විද්වතෙකු වන අඩ්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා. අඩ්මිරාල් කොළඹගේ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36ක සේවා කාලයක නනතුරුව 2014 වසරේ ජූනි මාස පළමුවනදා විශ්‍රාම ගිය අතර ඔහු එවන විට නාවික හමුදාපති දුහුරේ කටයුතු කරමින් සිටියා. මෙරට 18 වන නාවික හමුදාපතිවරයා වූ අඩ්මිරාල් කොළඹගේ මහතා වීර පදක්කම් රසක් දිනාගෙන ඇති අතර නාවික හමුදාවට කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් පැසසුම් රසකටද ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සින් සඳු මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදේශ සංචාරයේ ලෙස පසුගියදා ඉන්දියාවේ සිදු කළ සාර්ථක සංචාරයෙන් අනතුරුව දෙරට අතර ඇති වූ අන්‍යෝන්‍ය සහයෝගිතාවය හරහා අවධානය යොමු කළ හැකි අංශයන් කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුවාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්ද අද පෙරවරුවේ සිදු වුණා. චීන රජය ශ්‍රී ලංකාව සමග සම්බන්ධව ඇති ව්‍යාපෘති ගණනාවක වත්මන් තත්ත්වය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. එමෙන්ම නව වසර තුළදී සිදු කළ හැකි අනාගත ආයෝජනන් කෙරෙහිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ නිවේදනය කළේ. මේ අතර ජපන් ලංකා මිත්‍රත්ව පදනම් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා රුපියල් 1,350,000 වටිනා ගිලන් රථයක් ප්‍රදානය කිරීමට පියවරගෙන ඇති අතර ඊට අදාළ ලේඛන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දීම අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු වුණා. මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසුබෑමක් ඇතිවුවත් ඉදිරි මැතිවරණවලට සාර්ථකව මුහුණ දීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති නීතිඥවරුන්ගේ හමුවකට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇතමුන් නොදැන දැලේ පැටලෙන බවයි. අපි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පසුබෑමක් ඇති වුණා. ඒකේ පසුබෑම නිසා අපි අඩපණ වෙන්න හොඳ නැහැ. දැල වැටුණා කියලා ඒ ගැන අඩපණ වුණේ නැහැ. අපේ කුරුල්ලෝ සියලු දෙනාම එකසැරේ ඉවිලා ඒ දැලත් අයින් කරා. අපි ඒ වැඩ කටයුතු අනුව ක්‍රියා කරනවා නම් අන්න එහෙනම් අපි මෙතනින් මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. දැලේ පැටලෙන්න එපා. සමහර අය නොදැන දැලේ පැටලෙන්න පුළුවන්. අපි මතක තියාගන්න මේ දැල උස්සලා අපි එහෙනම් ඉදිරියට යන්න. ඒ සඳහා අපි අපේ පක්ෂ නායකයන්ට ඉදිරියට එන නායකයින්ට සියලු දෙනාට එකතු වෙලා එක සැලැස්මක් ඉදිරිපත් කරන්න කියනවා. බෙදිලා කරන්න බෑ. මේ පක්ෂය එකමුතුව වැඩ කරන්න ඕනේ.
අනාගත වැඩ කටයුතු බාර ගන්නට ඉන්න නායකින් මන්ත්‍රීවරු එසියම දෙනාම එකට එකතු වෙලා තමයි ඒ වැඩ කටයුත්ත කරන්නේ. අන්න ඒ අනුව අපිට ප්‍රතිසංවිධානයක් ආරම්භ කරන්න පුළුවන්. මේ පක්ෂයේ අනාගතයක් තියෙනවා. ඔබ සියලු දෙනාම අනාගතය ගැන විශ්වාසයක් ආරංචි අනුව පක්ෂ නායකින් කතා කරගන්නේ මම හිතන්නේ අප්‍රේල් මාසේ අන්තිම වෙනකොට මැතිවරණය. ඒ නිසා අපිට තියෙන්නේ මේ වැඩ කටයුතු ජනවාරි මාසේ පළවෙනි සතිය ආරම්භ කරලා පෙබ්‍රවාරි මාසේ අන්තිම වෙනකොට ඒව අවසන් කරලා ඉදිරියට යන්න. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව හැකි ඉක්මනින් බලධාරීන් විසින් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දොම්පේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අපිට බොහොම කෙටි කාලයයි ලැබුණේ මේ නැතිවෙන ව්‍යාපාරය කරන්න. නමුත් මේ පරාජයේ වගකීම මම බාරගන්නවා. ඒක තමයි නායකත්වයේ ලක්ෂණය කියන්නේ. මම එක්කෙනාට ඇඟිලි දික්වන්නට යන්නේ නැහැ. වගවීමයි වගකීමයි දෙකම බාරගන්න. ඒ බාර අරගෙන තමයි පරාජයට පුතුරු වහම මම ප්‍රකාශ කරා මම පක්ෂයේ නියෝජ්‍ය නායකකමෙන් අස්වෙනවායි. ඒ වගේ මම ප්‍රකාශයක් කරා මම ඒකින් අස්වුණයි කියන එක. වික්‍රමරුනි විපක්ෂ නායකකමක් මට දැන් ලබා දෙන්නට යෝජනා වෙලා තිබුණා. මට ඒව ලැබුණත් එකයි නැතත් එකයි තනතුරු බදාගෙන මම කැලකොප්පුවට යන්න බලාපොරොත්තු වුණා. මේ තනතුරු කියන දේවල් බොහොම తాවකාලික දේවල්. දැන් නොයෙකුත් ඇත්ත උත්සාහ කරනවා කැලෑ පත්‍ර ගහලා එක එක් පුද්ගලින් ලව්වලා මට මඩගස්සවලා මගේ ජනප්‍රියත්වය ජනතා ආකර්ෂණය නැති කරා. ඒ ඇත්තෙන්ම මම කියන්න කැමතියි මාව එලවන්නට අද දරන උත්සාහය එදා ජනාධිපතිවරණයේ දිනවලට දැරුවා නම් අපිට අපේම ජනාධිපතිවරයෙකුත් බිහි කරන්නට තිබුණා. මම ලැබුණු අත්දැකීම තමයි කකුලෙන් අදින ගමනක අපේක්ෂකෙක් වීමේ ඒ අභාග්‍ය සම්පන්න අවස්ථාව වන්නේ. ඔබතුමාලා කියනවා නම් සජිත් ප්‍රේමදාස මේ වගේ සුදුසු නැහැ. සජිත් ප්‍රේමදාස දේශපාලනේ අත්හැරලා ගෙදර යන්නට ඕනේ කියලා ඒකට සලන් දෙන්නත් මම ලෑස්ති. පක්ෂයේ ඉඩ දෙනවා නම් පුළුල් සංධානයක් ගොඩනගලා මහමැතිවරණයට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්නට අපි ලෑස්ති. අනේ ඒ සඳහා පක්ෂයේ අනුමැතිය දෙන්නට ඕන. පක්ෂයේ ආශිර්වාදය දෙන්නට ඕන. දැන් කල්මරලා තමයි ජනාධිපති අපේක්ෂකත්වයක් ලැබුණා. අපි මේ විදිහට කල්මරලා අන්තිම මොහොතට ගිහිල්ලා අගමැති අපේක්ෂකවරයයි කියලා අන්තක්තු පළඳවන ගමනකට මම සූදානම් නැහැ. හරියටම මේ මාසය තුල මේ සුදුසු නියමිත තීන්දුව తీරන එක ගන්නට ඕන. ඒක මට කණීම කරන්නට බෑ. කණීම කරන්නට මම යන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ නිදිද දේශපාලන සංස්කෘතියක් තුළ මට නම් ඒ තරම් උනන්දුවක් නැහැ. ජනතාවට මාව බැහැ දකින්නට සිරිපක මන්දිරයේ ඒ වර්ම නැත්නම් තමුන්නාන්සලා ඒව පිළිබඳව සුසු තීන්දු తీරන ගන්නට ඕන. මම ඒව පිළිබඳව ඔබතුමාලාට උපදෙස් දෙන්නට යන්නේ නැහැ. ඉදිරි මහමැතිවරණය සඳහා තමිල් අරසු කච්චි ටෙලෝ සහ ප්ලොට් චැනල් පක්ෂ සංධානගතව ඉදිරිපත් වන බව දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන මහතා පවසනවා. යාපනයේ ප්‍රදේශයේ පැවති හමුවකින් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ තමිල් අරසු කච්චි ටෙලෝ සහ ප්ලොට්ටන පක්ෂවල නායකින් ජනාධිපතිවරණයෙන් පසු ප්‍රථම වරට රැස් වුණා. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණේ එම සන්ධානයේ යාපනය ප්‍රධාන කාර්යාලයේදී. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානය තුළ ඉන්න තමිල් අරසු කච්චි ටෙලෝ සහ ෆ්ලොට් යන පක්ෂවල නායකින් සමාජිකින් එකතු වෙලා එළමෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන සාකච්ඡාවක නිරත වුණා. අපි එකතු වෙලා සමගියෙන් පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න තීරණය කළා. පක්ෂවල අය එකතු වෙලා යාලගේ මතය මෙහිදී කිව්වා. ඒ මතය ගැන සුවලා බලලා ආයමත් රැස්වීමක් තියලා තීරණයක් ගන්නයි හිතාගෙන ඉන්නේ. දෙමළ ජනතාව එකතු කරලා එයාගේ ශක්තිය පෙන්වන්න ඕන කියන එක අප සියලු දෙනාගේ මතය. මේ කාලෙදී අපි හැම කෙනෙක්ගේම එකමුතුකම අවශ්‍යයි. දේශපාලනික ප්‍රශ්නයතුළු දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න දෙමළ ජනතාව එකමුතු වන පක්ෂයක් යටතේ වගේම එයාලා වෙනුවෙන් කාලයක් තිස්සේ කටයුතු කළ පක්ෂයක් එක්ක සහ ප්‍රශ්න විසඳගන්න පුළුවන් පක්ෂයක් එක්ක ඉන්න එක තමයි අත්‍යවශ්‍ය කියලයි අපේ සමාජිකයන් කිව්වේ. ඒක සමස්ත දෙමළ ජනතාවගේම මතය කියන එක කිසිම සැකයක් නැහැ. අපි ආයෙත් රැස් වෙලා තීන්දුවක් ගත්තට පස්සේ ඒ ගැන ජනතාවට දැනුම් දෙන්න සූදානම්. රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා පවසනවා. ඒ අද සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් ලසන්ත අලකියවන්න මහතා අද සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ නරහින් පිට පිහිටි සිය අමාත්‍යංශ කාර්යාලයේදී ගායුකෝ
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල දසිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායකයන් මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අපි නිහතමානීව පිළිගත යුතුයි මේ රටේ රාජ්‍ය සේවය මේ රටේ යම් දියුණුවක් ලබාගෙන තිබෙනවා. ඒ රාජ්‍ය සේවයට අපි එහි වැඩි ගෞරවයක් ලබා දිය යුතුයි. එවැනි රාජ්‍ය සේවයක් අපේ රටේ තිබෙනවා. එම නිසා අපේ අමාත්‍යාංශයට පැවරෙන එක ප්‍රධාන වගකීමක් තමා මේ සමස්ත ධනාත්මකව සිතන ඒ රාජ්‍ය නිලධාරීන් විදිහට කටයුතු කරන අයගේ කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඒ මානව සම්පතට අවශ්‍ය කරන පුහුණුව ලබා දීම එක ප්‍රධානතම අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. ජනතාවට බැරි සේවයක් ලබා දීමේ අරමුණක් ඇතිව මේ පුහුණු වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. 2030-2025 වන විට රාජ්‍ය සේවයේ මගින් අපේ රටේ දියුණුව වෙනුවෙන් ලබා දිය යුතු උපරිම සහයෝගයේ දායකත්වය සියලුම රාජ්‍ය නිලධාරීන් සමග ඒක රාශී වෙලා සුහදව ඒ අයගෙත් අත්දැකීම් අපි ලබාගෙන මේ ඉලක්කය සපුරා ගැනීමේ ඒ කාර්යභාරයක් වගකීමක් තමයි අපේ අමාත්‍යාංශයට තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒ බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු පිළිබඳ විමසා බැලීමට සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කරන්නයි ඉල්ලමින්. බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත අද පෙරවරුවේ පැමිණියා. අපි කිව්වා මේක තියෙන බරපතලකම කිසිම දේශපාලන මැදිහත්වීමට ඉඩ නොතබා ඔහු ශ්‍රී ලංකා කාර්යයේද ඉස්සර හිටියේ ශ්‍රී ලංකාවේද නැත්නම් ඒව අදාළ නැහැ. මේක ජාතික ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා මැදිස්තව මේ නඩුව හසුරවන්න ඉඩ දෙයි කියලා. අපිට ලංකා ඉස්ලාම් දහම උගන්වන ඕනතරම් ආයතන තියෙනවා. විශ්වවිද්‍යාලවල අපේ සෞදි අරාබියේ බුද්ධාගම උගන්වන්න නැතුණාට ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම අපි ඉස්ලාම් දහම නීත්‍යානුකූලව උගන්වනවා. හැබැයි ඇයි මේ වගේ විශ්වවිද්‍යාලයක් පටන් ගත්තේ? මේකේ සැඟවුණු අභිප්‍රායක් තියෙනවා. මුළු ලෝකෙම අද ඉස්ලාම් අන්තවාදය සඳහා තෝතැනි සකස් කරමින් යනවා. බෝම්බ කරුවන් හැදීමේ ෆැක්ටරි තමයි මේ විශ්වවිද්‍යාලය සිද්ධ කරන්නේ. අපක්ෂපාතීව මැදිස්තව මේ පිළිබඳ සොයා බලන්න. මේක මේ මුස්ලිම් අය සිංහල අය අතර ගැටුමක් නෙවෙයි. මේක රට අන්තවාදයට බිලිවීම පිළිබඳ ප්‍රශ්නයක්. දේශීය ව්‍යවසායකයා නගා සිටුවීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන බව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර දකුණු පළාත් ව්‍යවසායකින් සහ ව්‍යාපාරිකින් ඇගීමේ උත්සවයකට එක් වෙමින්. දකුණු පළාත් ව්‍යවසායකින් සහ ව්‍යාපාරිකින් නැගීමේ උත්සවයක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත්වුණා. එහිදී දකුණු පළාත් ව්‍යාපාරික කවයේ ප්‍රමුඛින් අතර විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මානයෙන් පිදුම් ලැබුවේ අඩාරම් දෙනිය ස්ටේට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ ඩබ්ලිව් ජිනදාස මහතායි. මෙම උත්සවයට එක් වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපි බැඳී සිටිනවා මේ රටේ ස්වදේශික ව්‍යාපාර සහ කර්මාන්තකරුවා ආරක්ෂා කරන්න ප්‍රවර්ධනය කරන්න. බදු ප්‍රතිපත්තිය තීරණය වෙන්න ඕනේ ස්වදේශික ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයාට අනුව මිසක් ලෝක වෙළඳ සංවිධානයට එවැනි ආයතනයකට වුමනා ආකාරයකට නෙවෙයි. අපට අනිවාර්ය වගකීමක් තිබෙනවා. අත්හල නොහැකි වගකීමක් තිබෙනවා. අපේ දෙවුර මත පැටවිච්ච වගකීමක් තිබෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි. දකුණේ ඔබ වගේම මුළු රටේම දේශීය කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයා නගා හිටුවාලීම වෙනුවෙන් අවශ්‍ය කරන සෑම තීරණයක්ම ගන්න අපිට ඒ පිළිබඳ අනිවාර්ය වගකීමක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී තමුන්වහන්සේලාගේ ව්‍යාපාර දියුණු කරන්න. අද බැංකු ණයක් ගන්න ගියාම 16% උඩින් බැංකු ණයක් ගන්න වෙන්නේ. බැංකු අයිරා ඕඩී එකක් ගන්න ගියොත් පොලි අනුපාතයේ 22%ට පමණ වෙනවා. මේ විදිහේ පොලි අනුපාතයක් තියාගෙන ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ පොලි අනුපාතයට ණයක් අරගෙන ව්‍යාපාරයක් කරනවා කියන්නේ බැංකුව පවත්වගෙන යන්න මහන්සි වෙනවා මිසක් ඒ ව්‍යාපාරයේ ප්‍රගතියක් ඇති කරගන්නව නෙවෙයි. මෙන්න මෙතනින් මේ අපේ රටේ ව්‍යවසායකයාට කර්මාන්ත කරුවට ඔහුට දරාගත හැකි පොලි අනුපාතයකට ඒ ණය ලබාගත හැකි ක්‍රමවේදය ඉදිරි කාලය තුළ ඇති කරන්න අපේ රජය ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරන බව මා තමුන්වහන්සේලාට සහතික කොට කියා සිටින්න කැමතියි. දඹුල්ල හබරණ මාර්ගයේ දිගම් පතහ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බන්ධනාගාර සැරයෙන්වරයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සීගිරි පොලිසිය ප්‍රකාශ කළේ අද අලුයම් කාලයේදී මෙම රිය අනතුර සිදු වී ඇති බවයි. මහනුවර බන්ධනාගාරයේ සිට පොළොන්නරුව අධිකරණයට රැඳවියෙකු රැගෙන යමින් තිබූ බන්ධනාගාර වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.
දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතා ප්‍රදේශයේදී අනුතර සිදුවී ඇති අතර මෙම බන්ධනාගාර වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරින් බන්ධනාගාර සැරේන්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. රියදුරට නිින්දයාම හෝ රථය මාර්ගයෙන් ලිස්සයාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවටද සැකපල වී තිබෙනවා. අනතුරින් වෑන් රථයේ ගමන් කළ තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ එම රථේ රැගෙන ආ රැඳවී අද බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් පමණ වන බන්ධනාගාර සැරයන්වරේ. සීගිරිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. ලෝක විවාහක රුරජින ලෙස කිරුළු පැළඳූ කැරොලින් ජූරි සහ මීට වසර 35කට පෙර එම කිරුළ දිනාගත් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් අද සිදුවනවා. ලෝක විවාහක රුරජින කිරුළ ජයග්‍රහණය කරමින් පසුගියදා මවබිමට පැමිණි කැරොලින් ජූරි කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් අද පැවැත්වුණා. ඒ කොළඹ මහනගර සභා කමිටු ශාලාවේදී මෙම අවස්ථාවට පෙරවසරවලදී විවාහක ලෝක රුරජින තරගයන් නියෝජනය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ලෝක විවාහක රුරජින කිරුළ දිනාගත් කැරොලින් ජූරි හට කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් විශේෂ ත්‍යාගයක්ද පිරිනමනු ලැබුවා. මාධ්‍ය මෙතන ඉන්න නිසාම කිව යුතුයි, අපි මොනවා කරත් අපි තුල හොඳ සාර ධර්මයන් වලින් පිරිච්ච යහපත් භාවයකින් යුක්ත කාරුණික හදවත් තියෙන තව කෙනෙක් ගැන සහනුකම්පිත සිටිය හැකි හදවතක් තිබිය යුතු ජන කොට්ටාසයක් විය යුතුයි. කැරලින් ජයග්‍රහණය කරාට පස්සේ මම සමහර මාධ්‍ය ජාලවල සමහර අය ඒ මාධ්‍ය ජාල තුල ලියා තිබ්බ දේවල් තුලින් මම කනගාටුවට පත් වෙන අම්ම කෙනෙක් හැටියට, මේ මගේ දියණියක් වගේ. ඒක ඇගීමන ලක් කරන්නේ නැතුව ඒක හෙලා දකිමින් ඒක විකෘති කරමින් කෙනෙක්ව හඳුනා ගන්නත් ඉස්සලා කෙනෙකුගේ චරිත ඝාතනය කරන්න පුළුවන් තරම් සමාජයක් අපිට බිහි වෙලා තියෙනවා කියන්නේ මම හිතන්නේ මේ රටේ සාර ධර්මයන් වලින් පිරිහි ගිය පසුබෑමක් මම දකිනවා. ඒ කියන්නේ මම කනගාටු වෙනවා. Thanks to Madam Rosie Senanayake. එයාගේ ලෙටර් එකෙන් ලෙටර් වලින් තමයි මට වීසා එක හම්බුනේ. මැඩම් මට උදව් කරේ නැත්තම් මං එනං අද ක්‍රවුන් එක අරන් එන්නේ නැහැ ලංකාවට. ඒකට මං විශේෂම ස්තුති කරන්න ඕනේ. Thank you so much. මම එයාපෝට් එක යද්දි මං අඬන ගියේ මගේ නැෂනල් කොස්ටියුම්වත් මට ගෙනියන්න බැරුව ගියා. එතකොට මම කිව්වා මම රෙප්‍රසෙන්ට් කරන්නේ මගේ රට. Please can you do something? එතකොට එතනම ඉටපු වැඩ කරන කට්ටිය ඒගොල්ලන් කිව්වා මඩම් අපිට වැඩක් නැහැ කොහමත් ඔයා ගානක් පේ කළා යන්න ඕනේ. So I was really disappointed and I was sad that I'm sacrificing so much to my family and I'm going to do this for my country. So I'm leaving my husband and my baby. It's a very difficult thing being a mother, leaving your child 1 year and 11 months. It's not easy. But man komat hita shaktimat karagena mama itwa kamanna mama monari karannone rata wenuen mama pennannone meka waradi oglan apita salakana vidiya waradi kiyala man ekama message ekak denna puluwam hamotama mage side ekak hatiyata apita support karanda mage campaign ekak call be you be who you are mama podi kale di mama eka addakin wela thiyenawa so mama den aluthen open karana e campaign ekak so I'm going to release in December 23rd mama mulima mage opening campaign ekak thiyene bomb blast ekak attack වෙච්ච ළමයින්ට අම්මල තාත්තල නැති වෙච්ච ළමයින්ට because Christmas is coming so everyone like to celebrate Christmas and children like to enjoy as well so eglong winning mama specially Christmas program එක කරන්න යන්නේ so that's going to be my first campaign in Sri Lanka
මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එළඹෙන 21 22 සහ 23 යන දිනයන්හිදී ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. පසුගියදා දිවයිනේ පැවති අධික වර්ෂාපතනය සහ මේ දිනවල දිවයිනේ පවතින කාලගුණ තත්ත්වයන් සමගින් ඩෙංගු උවදුර යළිත් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍යංශ අනතුරු අංග වාසිටිනවා. ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. පසුගියදා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා සහ ප්‍රවෘත්ති ප්‍රධානීන් අතර පැවති විශේෂ සාකච්ඡාවේදීද ඩෙංගු මර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. අපි දැක්ක පෞද්ගලික කාලේදී මදුරේ කේනතුව දවසට කේනතුව මේකට පිළිතුරු කේනතුව නමුත් අවසාන සිද්ධ වෙලා තියෙන්නේ ඒක ව්‍යාප්ත වීම විතරයි. ඔබතුමා මේ ගේන වැඩ පිළිවෙලත් එක්ක ඩෙංගු මර්ධන වැඩ පිළිවෙල සක්‍රිය කිරීම සඳහා යම් කිසි කො විශේෂ වැඩ පිළිවෙලක් ප්‍රාරම්භ කරනවා නම් මේ ගවර්නන්ස් ලාට කිව්ව මේ ගැන විශේෂ උනන්දුවක් අරගෙන කරන්න කියලා අපි දැන් වෙස්ටර්න් ප්‍රොවින්ස් ගවර්නර්ම ගාක් මේ පිරිසිදු කිරීම කරලා තියෙනවා. එතන මදුරුණුත් ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ පිරිසිදු කිරීම එක ඉතාමත්ම වැදගත්. දැන් ඒ කාර්යය සෑහෙන දුරට හොඳට කරගෙන යනවා. මේ අතර මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කරගනිමින් එළමෙන 21 22 සහ 23 යන දිනයන්හි විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද මහනුවරදී පැවැත්වුණා. මහනුවර මාතලේ දිස්ත්‍රික්කවල විශේෂයෙන් පවතින වර්ෂා තත්ත්වයත් සමග ඩෙංගු උදුර සෑහෙන මට්ටමකින් ව්‍යාප්ත වෙලා තියෙනවා. 13 දිනක් මේ ගිල්ල තියෙන පසුගිය කාල සීමාව තුළ විශාල පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ ප්‍රතිකාර ලබන රෝගීන් අතරට පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල අයත් සැලකිලි පිරිසක් ඉන්නවා. ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. 21 22 23 යන දිනයන් තුනෙහි 21 වෙනිදා අපි ප්‍රධාන වශයෙන් කරන්නේ මහජනයා දැනුවත් කිරීම. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙක පුරාම අපි දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැනුවත් කිරීමත් සමග මහජනතාවට පුළුවන් ස්වේච්ඡායෙන්ම තමන්ගේ නිවාස, ඒ වගේ ඩෙංගු කීටයන් ඇති වෙන්න පුළුවන් තැන්, පරිසරයේ තියෙන ගැටලු निराකරණය කරගෙන පරිසරය සකස් කරනවා. 22 වෙනිදාට අපි නිවසෙන් නිවසට යන්න බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා තම තමන්ගේ නිමෙත් පරිසර ආයතන වර පරිසරයේ වටපිටාව පවිත්‍ර කරගන්න කොච්චර උනන්දුද. ඒ පරීක්ෂා කිරීමේදී අපි යම් ස්ථානයක ඩෙංගු කීටයන් ඉන්නවා නම් නැත්නම් ඉන්න පුළුවන් විදිහට පරිසරයේ තියෙනවා නම් අපි සියලු වාර්තා අපි ලබා ගන්නවා. මේක සත්භාවයෙන් කරන ඉතාම හොඳ ක්‍රියාවක්. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.